මගේ නිෂ්පාදකතුමන් සහ අපේ අනිකුත් ශිල්පීන් මැද්‍රිය යහපැති නැගෙන කියනවා රන්තරු බෑන් ෂෝ එක කාලේ මතකයන් එහෙම අලුත් කරන අතර මේ මේ කලා ශාස්ත්‍රයට උද්දික එන්නේ මේ එලිමහන් ප්‍රසංග වේදිකාවේ ශිල්පියෙක් විදියට අනුරාධපුරෙන් කොළඹ එනකොට හරියටම යන්න ඕනේ ගායකයෙක් විදියටද එහෙම නැත්නම් නළුවෙක් විදියටද කියලා එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි පසු කාලිනව රංගනය තෝරගන්නවා. අද සතුටුයි. ඔබට සතුටුයිද දැන් කියන එකට මට සතුටුයි. මේ සින්දුව මට හරියටම හරි. මගෙන් හා මට සතුටුයි ඇත්තරම. ඉතින් හැබැයි මම මේ කණ්ඩායම් සංගීතයේත් එක්ක ගත කරපු කාලේ ඒ සියලු දේවල් මට අද වෙනකොට මගේ මේ රංගන ජීවිතේ ඉතා වැදගත්. ඒ සියලු දේවල් ඒ එන සියලුම දේවල් තමයි මේ එළියට එන්නේ මගෙන්. ඉතින් මේ වැක්කරෙන්නේ මේ දේවල් තමයි. මම හිතන්නේ සාරංගත්වයකට හොඳ උදාහරණයක් මගේ මිත්‍රයා විදිහට. කියන රංගන ශිල්පියෙක් විදිහට ඒක සංගීතය පිළිබඳ තියෙන ඇල්ම සහ ඒ ඇසුර ඒ ඥාණය මම හිතනවා රංගන ශිල්පියෙකුට ඉතාමත් වැදගත්. එහෙම බොහෝ පිරිසක් අපේ ශාස්ත්‍රයේ ඉන්නවා. හැබැයි ඉන්න හැම කෙනෙක්ම රංගන ශාස්ත්‍රයේ තමන්ගේ කාර්යය බොහොම ඉහලින් වගකීමෙන් බොහොම සාර්ථකව ඉෂ්ට කරනවා. මම හිතන්නේ සංගීතය ඉතා වැදගත් රංගන ශිල්පියෙකුට. ඒකට හොඳ උදාහරණයක් සාරංග. ඔය අර නොකිය කියන්නේ ඔයාලට ඌණපූර්ණයක් කරන්න කියලා කියපු දෙයට. නෑ ඒක ඇත්ත. රොඩ්නි අයියා අනිත් එක රොඩ්නි අයියා රොඩ්නි අයියාත් එහෙමයි නේ. හොඳ ගායකයෙක් සහ හොඳ රංගන ශිල්පියෙක්. ඒ සියලු දේවල් මට මතක් වෙච්ච කෙනෙක් විතර මම රොඩ්නි මතක් වුණා. සීනියර් බැජ් එකේ තව කෙනෙක් ඉන්නවා. කවුද? මහේන්ද්‍ර පෙරත්ත යගේ තමයි. ඔව් මහේන්ද්‍රයත් එහෙමයි. මහේන්ද්‍ර බිමල්ලා ඔය එන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ගායන ශිල්පියෝ විදියට තමන්ගේ නිර්මාණ එළියට දැම්මේ නැති වුණාට ගායනයේ බොහොම හැකියාවන් දක්වන පුද්ගලයෝ ඒගොල්ලෝ. නමුත් ඒගොල්ලෝ එන්නේ නැහැ එතනට තමන්ගේ රංගන කාර්යයට ඒ හැකියාවත් එකතු කරගෙන තමයි ඒගොල්ලන්ගේ ගමන යන්නේ. ඒකට මම හරි කියන්න මතක් වුණා මේ අපි ෆිල්ම්ස් වල දකිනවා ෂාරුක් ඛාන් ගිටාර් එක අරන් ප්ලේ කරගෙන සින්දු කියනවා. ඔව්. එතකොට අපි බලපුවාම කෝඩ් එක මොකද්ද කියලා කෝඩ් එකක් නැහැ නිකන් ඔය තියාගෙන ගහන්නේ. ඒ අතරම මියුසික් කියන එක ඉගෙන ගත්ත එක ඒ හොඳයි කියන උදාහරණයක් තමයි මම. ඉතාල වැඩගත්. ඉතාල මම දැකලා තියෙනවා ගිටාර් එක හරි සෝන් එක හොයන්න අපිට එහෙම චරිතයක් හම් වුණා. අපි උත්සාහ කරනවා ඒක හරි විදිහටම එළියට දාන්න. ඒක ලොකු දෙයක්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. සමන සම්දණී එකට හොඳ උදාහරණයක්. ඔව් ඒක තමයි. ඇත්තටම ඔව්. ඉතින් කියන්නේ චිත්‍රපටයේ සාරගත්වයට මට මගේ තියෙන සංගීතය පිළිබඳ මට ලැබිච්ච දේ ඉතා වැදගත් වුණා සහ ඒ චිත්‍රපටියට මාව ගත් එක මට හොඳයි. තව ඒ විදිහට කතා කරගෙන ගීත අහගෙන අපි පැය දෙකක් එක නෑ 12 සමහර 12 පහුවෙද්දන් ඉන්නේ නැහැ ඔය විදිහට අපි යනවා මේ හැබැයි ඊට කලින් පොඩි විරාමයක් ගන්න ඕනේ.